රටේම අපේක්ෂාව අනුර කුමාර දිසානායක මාලිමාව ලකුණෙන් දිනවමු. යම් අපේක්ෂාවක් තිබ්බනම් වාහනයක් ගන්න මං හිතන්නේ අර සයිපස් ඉඳන් ආපු දවස්වල සතියකට විතර නිකන් ඔය හයර් එකට වාහනයක් කරන් දුවන්න ඇති කතරගම යන්න අඬන ප්‍රියන්ද ඒ යරනකොට නම් වාහනයක් ගන්න පුළුවන් වුණාද? ඔය ආපු දවස්වල පොඩ්ඩක් නේද වාහනයක් නිකන් හයර් එකට අරගෙන නේද කතරගම ඔය නෑ දෑවි ටික බලලා ආව යරනකොට අපේක්ෂා කරපු වාහනයක් ගන්න බැරි වුණා. ගත්තත් මොකද වෙලා තියෙන්නේ? ලීසින් එක ගෙවා ගන්න බැරුව නේද මාස කීපයක් යනකොට ආය කල්පනා කරන්නේ මොකද්ද? ආය කල්පනා කරන්නේ වාහනේ විකුණන්න. ගත්තනම් ගත්ත වාහන වලින් මම කියන්නේ 90%කට වඩා වැඩි ප්‍රමාණයක් වික්කා. මොකද කියන්නේ? එතකොට ඒ ප්‍රාර්ථනාව කරගන්නත් බැරි වෙලා තියෙනවා. ඊළඟ කල්පනා කරා කුඩා ව්‍යවසායකයෙක් වෙන්න නේද? සමහර සහෝදරයන් කල්පනා කරන්න ඇති සල්ලි ටිකක් හොයාගෙන ඇවිල්ලා මල් වගාවක් පටන් ගන්නම් කියලා. තව කෙනෙක් හිතන්නේ නැති බිම් මල් වගාවක් පටන් ගන්නම් කියලා. තව කෙනෙක් හිතන්නේ නැති බියුටි සැලුන් එකක් දාන්නම් කියලා. එහෙත් නේද? සමහර බියුටි සැලුන් එකක් දාන්නම් කියලා කිව්වා. සමහර අය හිතන්නේ නැති මැෂින් එකක් දාලා රෙදි මහන පටන් ගත්තේ නැද්ද? එනකොටම පටන් ගත්තා. හැබැයි මොකද වුනේ? මොකද්ද සිදුවුනේ? පාරායිනේ නම් ගේ තිබුණේ අනිවාර්යෙන් කඩකාමරයක් හැදුවා. ඕගොල්ලන්ගේ ගේ තිබුණේ පාරයිනේ නම් අනිවාර්යෙන් කඩකාමරයක් හැදුවා. කඩකාමරයක් හදලා පොඩි හෝටලයක් දැම්මා නේද? කොඩි ටික දාලා බල් බෙල්ලලා නේද? මොකද වුනේ? මට කියන්න මොකද වුනේ? මාස දෙක තුනක් යනකොට ඒක පාඩු වුණා. ඊට පස්සේ කඩකාමරේ වහලා මොකද කරන්නේ? ආයි බීටු සැලෝන් එකක් දාලා බලනවා. ඊට පස්සේ බීටු සැලෝන් එක වහලා හાર્ඩ්වෙයාර් එකක් දාලා බලනවා. ඊට පස්සේ ඒක විකුණලා ත්‍රිවිල් එකක් අරන් දාලා බලනවා. ඊට පස්සේ ත්‍රිවිල් එක විකුණලා ආයෙත් රට යන්න ඕන කියලා කල්පනා කරනවා. කරේ නැද්ද? ඒකන හොයාගෙන ආපු මුදල නැවත මොකද වෙලා තියෙන්නේ? නැවත අවුරුද්ද දෙකක් යනකොට නේද? මුළු මුදලම නාස්ති වෙලා ආයෙ කල්පනා කරන්නේ මොකද්ද? ආයෙ යන්න ක්‍රමයක් නැද්ද? හෙව්වේ නැද්ද? නේද? එනකොට ආවේ කොහොමද? එනකොට ආවේ මට මේ මුදල ඇති, මගේ දෙමව්පිය බලාගෙන, මගේ දරුවොත් එක්ක එකට මට ගෙයක් හදාගෙන, මම නිවිහැන්නේ ජීවිතේ ගත කරන්නම් කියලා එනකොට ආවේ. ඇවිල්ලා අවුරුද්ද දෙකක් යනකොට මොකද වෙන්නේ? ආයෙ මොකද වුනේ? ආයෙ යනවා. මට කියන්නේ ඇත්තටම ඉන්න එක සැරයක් විතරක් ගිහිල්ලා ආපහු කවුද ඉන්නේ? නේද? මං හිතන්නේ හරි අඩුයි නේද? හැම දිනම ආයෙ පෙළඹෙන්නේ මොකටද? ආයෙ යන්න අවස්ථාවක් තියෙනවනම් යනවා. එක්කෝ වයසේ ප්‍රශ්නයක් නම් යන්න බෑ. ඔච්චරයි. මොකද කියන්නේ? එහෙම නේද වෙලා තියෙන්නේ. ඒ නිසා අපි විදේශගත සේවයට නේද විදේශගත රැකියාව සඳහා විශාල බලාපොරොත්තු ඉටු කරගෙන ගියත් අපිට ඒ බලාපොරොත්තු ඉටු කරගන්න බැරි වී තිබෙනවා. අපිට ගෙයක් හදාගන්න බැරි වී තිබෙනවා. අපේ දරුවන්ට අධ්‍යාපනය දෙන්න බැරි වෙලා තිබෙනවා. අපිට කුඩා ව්‍යාපාරයක් පටන් ගන්න බැරි වී තිබෙනවා. එනිසා සියලු අපේක්ෂාවන් බිඳ වැටී තිබෙනවා. එය අතිශය අසාධාරණයි මතක තබා ගන්න. නේද? සාධාරණයි. එයි අපේ රටේ සාමාන්‍යයෙන් ගත්තොත් වසරකට ලක්ෂ 3ක් විතර පිට රට යනවා. ලක්ෂ 3ක් විතර යනවා. හරිද? ලංකාවට වැඩිම විදේශ විනිමය තනි ඒකකයක් හැටියට වැඩිම විදේශ විනිමය ගෙනත් දෙන්නේ විදේශගත ශ්‍රී ලාංකිකයෝ. ඔයගොල්ලෝ දැක්කොත් ආණ්ඩු විශාල බදු සහන දෙනවා හෝටල් හදන්න. විශාල දැන් සැංගිලා හෝටලේ වගේ නේද? විශාල බදු සහන අවුරුදු 25කට බදු ගන්න එකේ. අවුරුදු 25කට බදු ගන්න සැංගිලා හෝටලේ. තව අවුරුදු 15ක් බදු ගන්නේ හරි අඩක්. අවුරුදු 40කට. ඉඩම් සින්නක් කරව දෙනවා. හරිද? ඒ ඉදි කරන්න ගේන බහණ්ඩ වලට බදු අයින් කරනවා. වැසිකිලි ඉදි කිරීම සඳහා අවශ්‍ය වෙන ඒ පෝච්චි සහ අනිකුත් ඒවාට ටයිල් වලට ඇස්බස්ටෝස් පුටු ඔක්කොගෙන් බදු අයින් කරනවා. ඇයි ඒ බදු අයින් කරන්නේ? හොඳ සංචාරක ව්‍යාපාරයක් දාපුවාම අපිට සංචාරකයෝ ගෙන්නගෙන ආදායමක් ගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මෙච්චර ධෛර්යය දාලා සංචාරක ව්‍යාපාරෙන් අපිට එන්නේ කීයද? පහුගිය කලන් තිබේ 1.3යි. ඒ කියන්නේ කෝටි 130යි. මං හිතන්නේ දැන් ගත්තොත් කෝටි 180ක් විතර ඇති. ඒ කියන්නේ මෙච්චර මහන්සි වෙලා අපි දන්නවා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය කියලා හදලා ටීවී වල දැන්වීම් දාලා ඒ රටවල යනවා නේද? ගීල ප්‍රදර්ශන තියලා ලංකාව ගැන කියලා ලංකාවේ චිත්‍රපටි හදලා ඔක්කොම කරලා සංචාරක ව්‍යාපාරයෙන් අපිට හරිද ඇවිල්ලා තියෙන්නේ කෝටි 180ක් වගේ ඩොලර්. හැබැයි විදේශගත ශ්‍රමිකයන් කීයක් ගිනවද? විදේශගත ශ්‍රමිකයන්ගෙන් ආසන්න වශයෙන් ගත්තොත් දැන් එනවා ඩොලර් කෝටි 800ක්. එන සංචාරක ව්‍යාපාරය වගේ පස් ගුණයකට වඩා වැඩි ආදායමක් එන්නේ මොකෙන්ද? විදේශගත ශ්‍රමිකයන්ගෙන්. හැබැයි අර සහන කිසිවක් තියෙනවද? නැහැ. වැඩිම ඩොලර් උත්පාදනය කරන තැන මෙතන. සහන තියෙනවද? සහන කිසිවක් නැහැ. ඕගොල්ලෝ ඒ රටේ ජීවත් වෙනකොට පාස්පෝර්ට් එක කල්ලිකුත් වුණා නම් අලුත් පාස්පෝර්ට් එකක් ගන්න ගියොත් මොකද වෙන්නේ? කීයක් ගන්නවද? එක එක රටවල් අනුව නේද? සමහර ඒවා යුරෝ වලින් ගන්නවා, සමහර ඒවා ඩිනාර් වලින් ගන්නවා නේද? විවිධ ගණන්, විශාල ගණන් අය කරනවා. අපි මේ රට විදේශගත ශ්‍රී ලාංකිකයට එක සහතිකයක් දෙනවා. ඔබ විදේශගත රැකියාවකට ගිහිල්ලා ඔබගේ පාස්පෝර්ට් එක අලුත් වැඩියා කරගන්න අවශ්‍ය වුණොත් කිසිදු මුදලක් ගන්න නැතුව ආණ්ඩුව විසින්
ඒක කරලා දෙන බවට සහතික ඇදෙනවා. එයි අපිට සංචාරක ව්‍යාපාරට නේද ඒක වෙන විශාල බතුසහන දෙන්න පුළුවන්. මේක ආණ්ඩුවෙන් කරලා දෙන්න බැරිද? මුතානාපති කාර්යාලේ සාමාන්‍ය හැම හෙලිකොප්ටරයකම නේද හැම අහස් යාත්‍රාවකින්ම DPL බෑග් එකක් එනවා. තානාපති කාර්යාලේ බෑග් එකක් එනවා. හරිද? ඉතින් ඒ බෑග් එකේ දාලා ආපුවම මෙහෙන් අදන් ටික යන්න තියෙන මේ අමාරු වැඩ නෙමෙයි. හරිද? සමහර ඒවා පුළුවන් අපිට විශාල ජනගහනත්වයක් ඉන්න රටක් තියෙනවනම් ඒ රටෙන්ම මේක දෙන්න හදන්න පුළුවන්. ඒ දැන් ඕනතරම් තාක්ෂණي තියෙනවා. තොරතුරු ටික මෙහෙන් එකතු කරපුවාම එහෙම මේක නිකුත් කරන්න පුළුවන්. මේ දීර්ඝ කරලා දෙන්න තියෙන්නේ. නේද? දීර්ඝ කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. තේරුම් ගන්න කියන එක. ඒ නිසා ඒව අපිට කරන්න පුළුවන්. මම කියනවා විදේශගත ශ්‍රී ලාංකිකයන් මූණ දිතින් තවත් ගැටලු මම දන්නවා. ඔය එයාපෝට් එකෙන් යනකොට. එයාපෝට් එකෙන් උණු මූණ බලලා අල්ලනවා. එහෙම නේද කරන්නේ? එක්ක මොකක් හරි තියෙනවනේ විදියක්. ආ මේගොල්ලෝ මැද පෙරදිග රස්සාවකට යන්නේ. මේගොල්ලෝ දැන් එක සැරයක් ඇවිල්ලා ඊළඟ සැරේ යන්නේ. එතකොට අපිට ගාණක් අය කරගන්නවා කියලා විදියක් තියෙනවා. හැබැයි මොකද කරන්නේ? එයාපෝට් එකේ කට්ටිය දාලා ඉන්නවා. කට්ටිය දාලා ඉඳලා මොකද කරන්නේ? යන දිහා කෙනාගේ බෑග් එකේ තරම අපේ ගම්මුල අම්මලා අක්කලානේ යන්නේ. අහිංසකයි නේද? එතෙන්ට ගිහිලා නිකන් අර එහෙම යන්නේ නැහැ නේද? ටිකක් ඈලි මෑලි වෙවි නේද? මේ වටපිට බලපල පොඩි බය තත්ත්වේ යනකොටම ඇවිල්ලා අල්ලනවා. අල්ලලා කෙනා යන්න නේද හදන්න? 17500 දීපන් කියලා. මොම ආරවඩක්. මේ කප්පම් වැඩක් නේ හදලා තියෙන්නේ. දන්නව නේද එහෙම? අපි එකක් සහතික කරනවා. එවැනි කිසිදු අයකිරීමක් නැතුව අපේ විදේශගත ශ්‍රමිකයන්ට ලංකාවෙන් එළියට යන්න පුළුවන් තත්ත්වයක් අපි හදලා දෙනවා. එක එක. ඒක කරන්න ඕන මේක නේද? breaking.lk